අපේ රටේ ගොවිතැන් කටයුතු සඳහා කාබනික හරි රසායනික හරි කුමන හෝ වර්ගයක ප්‍රමිතියෙන් යුක්ත පොහොරක් දෙන්න රජය තවමත් සමත් වෙලා නැහැ. දෙන පොහොරවලත් විවිධ ගැටලු මතුවෙලා පසුගිය දවස්වල කාබනික දියර පොහොර කියලා දීපු කෑන් පුපුරලා ගියා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි ගොවීන් වගේම රටේම ජනතාවත් දැනගත්තේ දියර පොහොර හදන්නේ මොන වගේන්ද කියලා. රාජාංගන යායේ 16 ගොවි සංවිධානය අද මෙලෙස දියර පොහොර එපා කියලා පොහොර මිටි පමණක් රැගෙන ගියා. පොළොත්තර ප්‍රදේශයේ කෑන් ලීටර අතරක් කරා යූරියා මිටි භාගයක් දුන්නා නම් ඔයට වැඩි හොඳයි යූරියා මිටි භාගයක් අරන් පොළොත්තර ප්‍රදේශයේ මේ නායකද මේ? ඔය වගේ නායක ඕන තරම් ඉඳි. පොල් පිට එක ගබා ගන්න පුළුවන්. ගියා ගන්න දෙයක් නැහැ. ගියන්න තියෙන ඕනේ මයින් නානන්ද ගොඩ කරා වෙන්දල මම පොවන්න ඕන අල්ලලා. ඈ समहर गोविन अरंगीय दियर पोहर कैन आपहु गिनत दुन्ना में अतर दियर पोहर कैन वल दुर्गंधेट समहर गोविन हंदुन कूरु पवा पत्तु करला මෙතර ඉන්දියාවේ සිට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් ඉදිරි සති දෙක තුල මෙරටට රැගෙන ඒමට නියමිත බවයි අප කළ විමසීමකදී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ මාසේ වරින් ඉස්සෙල්ලා බෝතල් මිලියනක් ඒ කියන්නේ ලීටර් ලක්ෂ 5ක් එන්න සැලසුම් කළා කියලා ඊගාට අයි ජනවාරි වල පළවෙනි සතියේ වගේ අන්තිමට තවත් මිලියනක් බෝතල් ඒ කියන්නේ ලක්ෂ 5ක් එන්න ඉලියල කළා තියෙනවා. ගැසට් රිවර්ස් කරලා රසායනික පොහොර තහනම ඉවත් කළත් දැන් රසායනික පොහොර ගෙන්වන්න කාලේ මදි කියලායි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ. ඒත් ඇත්තටම රසායනික පොහොර ගෙන්වන්න සල්ලි කෝ කියලා රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා. යූරියා ටොන් එකක් ඉස්සර උනේ ඩොලර් 300ක්. අපි දැන් මේ වෙනකොට 1250 ආණ්ඩුව දොසෙන් බේරෙන්න රසායනික පොහොර ගේන්න කියලා කිව්වා. කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ? ගේන්නේ සල්ලි දෙන්නකෝ. හිතු මතේ ඇතිවිච්ච සිතුවිලි වලට තීන්දුව තීරණ අරගෙන රටේ කෘෂිකර්මාන්තයේ අනතුරේ දාපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ඉල්ලා අසියුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් පවසන්නේ. කෘෂිකර්ම ඇමතිවරයා මේකේ වගකීම බාරගත්තා. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කයිවාරු ගැහුවා. පොරොන්දු ලබා දීලා අද කියනවා එතුමා ඉදගෙන ගොවියන්ට කියනවා රසායනික පොහොර ගෙන්නන්න වෙන්නේ නැහැයි කියලා. කාපි කියනවා ඇමතිතුමාට ලැජ්ජයි. කෘෂිකර්ම ඇමතිතුමා මේකේ වගකීම බාර අරගෙන ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න ඕනේ හස් වෙන්න ඕනේ. අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාකාරයක් නිරීක්ෂණයකට එක්වමින් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාත් පොහොර අර්බුදයේ සම්බන්ධයෙන් මේ වගේ අදහසක් පළ කළා. පොහොර ගොවියාගේ අවශ්‍යතාවය සඳහාම සම්පූර්ණ කරන්න යෑමේදී යම් ගැටලු මතුවලා තියෙනවා, අඩුපාඩුකම් වෙලා තියෙනවා. නමුත් එන යල් කන්නේ නම් ස්ථීරව අඩුපාඩුවක් නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක මගේ පිළිගැනීමයි. රටේ කාබනික සහ රසායනික කඹැදිල්ලෙන් වී එළවලු ඇතුළු සෑම භෝගයකටම බරපතල බලපෑම් දැන් එල්ල වෙලා අවසන්. නෝරේලිය සතිපොලේ සෑම එළවලුකම කිලෝ එකක මිල රුපියල් 450 ඉක්මවලා එළවලු තමයි වික්කේ මගේ එළවලු රස්සාව අතහැරලා දාලා දැන් පළතුරක් ගේන්න ගත්තා. ඒකත් ගුණ ගන්න බෑ මිනිස් සතේ මුදල් නැහැ. අඩුවට තියෙන්නේ කැකිරි මඤ්ඤොක්කයි විතරයි 100ටම නාකන්ද. මිනිස්සු එනවා ගණන් අහනවා යනවා. මේ සියල්ලටම හේතුව ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ බවයි නෝරේලිය එකමුතු ගොවි සංවිධානයේ සභාපති පෝజ్య දෙහිගස්සේනේ කොවිද හිමියන් පවසන්නේ. ගොවියෝ අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ආණ්ඩුව ගත්ත මේ තක తీරු මෝඩ තීන්දුව නිසා ගොවියන්ගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන ඇමති කෙනෙක්වත් අද මේ රටේ නැති නිසා ඇමතිතුමා වුණත් අද එක එක මේ වාචාල අදහස් ප්‍රකාශ කරමින් ඉන්නෝ. එළවලු ගොවීන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වන බවට ප්‍රකාශ කළ බවයි සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. තව මාස දෙකකට ප්‍රමාණික තමයි ලංකාවේ අද පවතින විදිහට එළවලු තියෙන පොර බේත් ටික ලබා දුන්නේ නැත්නම් කුෂි රසායනික පුද්දී අපිට මේ මාසේ ජූනි මාසේ නෝර ලොකු දැඩි හිඟයකට එළවලු වලට මුහුණ පාන්න වෙනවා. ඒක මම අකමැතුමාට පැහැදිලිවම කිව්වා. එතුමා ඒක පිළිගත්තා. අවසාන වශයෙන් කිව්වා මේකට එතුමා මැදිහත් වෙලා මේකට හොඳ උත්තරයක් අපිට ලබා දෙන්නම් කියලා පොරොන්දු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.